අනුසම්පවත් ලදසින් ඉගෙනන ඔබගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා මෙන්න දැල්ලබුණු තවත් අනුසම්පවතක් ප්‍රවීණ රංගන ශිල්පිනී දීපෝනි සිල්වා මහත්මිය හොරණ පැවති ජාතික ජන බලවේගයෙන් පවත්වනු ලැබූ දේශපාලන රැලියකට සහභාගී වෙමින් මෙසේ අදහස් දක්වුවා ජාතික ජන බලවේගය මොකක්ද කළේ ජනතාව පෙළෙන ප්‍රශ්න රටට වෙන ප්‍රශ්න පෙන්වුවා එවට හේතු සාධක පෙන්වුවා නමුත් ඒවා ඒ කාලේ එච්චර ගණන් ගත්තේ නැහැ මේ කාලේ රටේ ස්වභාවික විවසනයක් වෙලා නැහැ එහෙමනම් ඇයි අපිට විතරක් අපහසුතාවය ජනතාව විසින්ම විශේෂ තීරණයක් අරගෙන ඉන්නවා අපි මාලිමාවෙන් පිට කිසිම කෙනෙකුට ඡන්දය දෙන්නේ නැහැ කියලා තරුණ ජනතාව කියන්නේ අපි JVP මගේ ශේෂ්ත්‍රයයි කියනවා දීපානි ඔය හරිතන හිටියා ඔය හරි කියලා අපිට ඇත්තරනම හිට්ලර් කෙනෙක් කොනද අද අපේ රට මහතන අර බලෙන් ඉන්නේ ජනාධිපති කියාගෙන එයා ඇවිල්ලා කියනවා හිට්ලර් කියලා අනේ අම්මපා මම හිටියේ නම් මේ වෙලාවෙම ගහලා පන්නනවා මෙච්චර කල් රට පාලනය කරපු සිරිසේනලා රණසිංහලා වික්‍රමසිංහලා රාජපක්ෂලා මොනවද කළේ ඔය කොමිස් කියන වචනේ ජාතික ජන බලවේගය තුල ඇත්තෙම නැහැ වැඩපිළිවෙලක් නැද්ද කියලා අහනවා අපෙන් තියෙන වාපිකාව වැඩපිළිවෙලක් අපි එතකොටම පාර හදනවා පයිප් හදනවා එහෙම දේවල් නැහැ අපිට කියන්න අපිට තියෙන පොදු වැඩ පළාත් පාලන ක්‍රමය තමයි අපි ගමට නගරයට වැඩ කරන්න පුළුවන් ශක්තිමත් මායතනය ජාතික ජන බලවේගයේ ප්‍රාණය තමයි ජනතා විමුක්ති පෙරමුණ මට දැනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අම්මයි තාත්තයි වගේ තුන්දෙනෙක් ඉඳලා මෙච්චර දෙයක් කරනව නම් කොහොමද 220ක් හිටියොත් යනුවෙන් මේ මහත්මිය අදහස් පළ කළේය මෙවැනි උණුසුම් පොත් ලදසනින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න